Basil Rajapaksha Mahata parlamentoda pemineyim sambandin bu katabaha pilibandavu ee dina Sri Lanka nidahas paksha mati amativarun menma ema paksha neocheten vivitha adahas palakala. Mehdi amatya dayasi Rijayasekara Mahata vatman raje amatya dure pirinemim pilibandavu palakarnu lepue taramaka karasana sobhavayak. Oya hadala dina mati amatikang kurundu gammiris ema amatikang batik amatikang maradila dina meva okkum me vihilu amatikang haduvet. Basil Rajapaksha mattumai TV jasusra mattumai apiwa me patthakara kalla me wedak gannadu thiyala tiyanneth e ayama thamai me cabinet ekak Basil Rajapaksha mattuma saha PB Jayasekara mattuma visin nam karapu cabinet ekak me thiyen me aandu pat karapu nathi tanakata thamai Sri Lanka Nidahas Pakshaya ada pat karala thiyenne e nisa apita loku kanagaduwak thiyenawa eka me athara Dayasiri Jayasekara amathiwaryage ema prakashaya sambandhen ada poduchana peramuna niyojanaya karana mathi amathiwarun melasa prathichara dakwuwa මේ දේශීය ඇඟලුම් කර්මාන්තය ඉතාමත් ඉහළ තත්ත්වයකට ගේන්න පුළුවන්. ඉතින් මොනවද එතුමා කළා තියෙන්නේ? එතුමා ඒ සම්බන්ධයෙන් ගත්ත පියවර මොනවද කියන එක අපි බොහොම පැහැදිලිව අහන්න ඕන. කරුණාකරලා ආණ්ඩුවක් ඇතුලේ ඉන්නවා නම් ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරගන්න. එළියට ඇවිල්ලා විවේචනය කරන්න එක වෙලාවකට බැසිල් රාජපක්ෂ මහත්තයා හොඳයි. මේ වෙන මොකක්වත් නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙහෙම හොඳ කරන්න බැරි ලෙඩ හැදිච්ච කීප දෙනෙක් ඉන්නවා. කැබිනට් ඇමතිකමක් නොමැතිව ඉන්න බැරි වීමේ රෝගය. ඉතින් වැඩ බැරිය තමන්ට මේක හම්බෙලා වැඩ කරන්න බෑ කියලා හිටන් කෑ ගහන්න නතුව බෑනම් දාලා යන්න තමයි තියෙන්නේ. පොට්ටු එක්කෙනෙක් අස් වෙලා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ තනතුර දෙන්නේ. ඒක කාගවත් ත්‍රිදා ගන්න වෙන පක්ෂවලවත් කාරුවත් ඒකට මැදිහත් වීමක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආ මම දැක්කා කියලා තිබ්බා ජයසුන්දර මහත්තයයි බැසිල් ඇමතිතුමායි මේ ඇමතිකම් තීන්දුව කරුවේ කියලා. ඒක ඒකම මේ පක්ෂය ඇතුලේ තියෙන එක. බතික් ඇමතිකම ගන්නවද එහෙම නැත්නම් සිරිපාල ඇමතිතුමාගේ ඇමතිකම ගන්නවද කියන එක ඒ පක්ෂයෙන් බේර ගන්න ඕනේ. ඒකට ගිහිල්ලා මේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාවත් ජනාධිපතිතුමාගේ ලේකම් ජයසුන්දර මහත්තයවත් පටල ගන්න එක වැරදි. ආණ්ඩුව වටන්න හිතනවා නම් උගවිද ප්‍රකාශ කරලා ඡන්දයට ගියාම තේරුම් ගන්න ඒගොල්ලෝ. මේ හැමෝටම අමාත්‍යංශ බාර දීලා තියෙනවානේ. ඒ අමාත්‍යංශ වලට නිශ්චිත වගකීමක් තියෙනවා. ඒකට ඒ වගකීම ඉටු කිරීම තමයි අපේ දක්ෂතාවය සහ වගකීම විය යුත්තේ. ඒකට අපි කල යුත්තේ අපිට දීපු වගකීම ඉටු කිරීම මිසක් අනික් අය කරන දේ ගැන හොයා බලන එක නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අමාත්‍ය ධූර ලබා දීම ගැන තීන්දුව කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නෙවෙයි. ඒකට ඒ අනුව එතුමාගේ වෛරය මං හිතන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා එක්ක නෙවෙයි තිබිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීන්දුව කරේ කාටද කැබිනට් ඇමති ධූරය ඔවුන්ගේ පක්ෂයෙන් හිමි වෙන්නේ? කාටද රාජ්‍ය මාත ධූරය ඔවුන්ගේ පක්ෂයෙන් හිමි වෙන්නේ? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.